මාධ්‍ය තුලින් අසත්‍ය ප්‍රචාර ලොකුවටම ගියා. ඒක අපි දැන දැන කොහොමද අපිට බලාගෙන ඉන්නේ? ජෝසප් ස්ටාලින් මහත්මයලා ලොකුම ගුරු සංගමිනුවට කිසිම දැනුවත් වීමක් නැතුව දෙයි ප්‍රකාශ කරන්නේ. ඔව් ඇත්තටම 99 ක් දෙමව්පිය අපිට සඳහන් කරේ හාමුදුරනේ අපේ මැඩම්ට ඒ වගේම අපේ ඉස්කෝලේට මේ හානිය වෙන්න දෙන්න බෑ. ඉතින් දෙමව්පියයි ඔබ වහන්සේ විතරයිනේ කතා කරන්නේ. සහෝදර ගුරුවරු කතා කරන්නේත් නැහැ. ඔය කිනේර සංගම් කතා කරන්නේත් නැහැ. යාවට ප්‍රශ්නයක් වෙනවා. එහෙම තත්ත්වයක් නද තියෙන්නේ. උදේ 7ට දා ඉස්කෝලේට ආවොත් අයමාස ආවොත් අවස 6 7 වෙනකම් වැඩ දෙමව්පියෝ කීප දෙනෙක් සම්බන්ධ වුණා කියන කතාව කියන්නේ පෞද්ගෝෂණය. මෙතන ගුංගම ඉස්කෝලේ 99ක් 95ක් දෙමව්පියෝ උද්ඝෝෂණය සම්බන්ධ වුණා. රටේ වගකීම් ජනමාධ්‍ය කියලා කියන්නේ රටට මිනිස්සුන්ට හරි පණිවිඩය දෙන්න ඕනේ. දැන් නම් දිවේන ඔන්ලයින් මේ වැඩසටහනට මෙහෙම අදහස් අතක් කළ තියෙන කතා කරන්නේ. පාරකලාට තමගේ අම්මා තාත්තාට දරුවට දනුවමක් කරන්න බැරි තත්ත්වයක් පත් වෙලා තියෙනවා. කොහොමද අනාගත පරපුරක් අපි හදාගන්නේ? විදුහල්පතිතුමියට අවශ්‍ය වෙන්නේ මේ දරුවාගේ නමට හානියක් නොකරන්නත්, විද්‍යාලයට ගැටලුවක් නොකරන්නත්, ඒ වගේම මේක හොයලා ඒ ගුරුවරියට සාධාරණීක ප්‍රසාධාරණයක් කරන්න. අයිබෝවන් ඔබ දිවයින ඔන්ලයින් සමග හොරණ මිල්ලනිය ගුංගම කනිෂ්ඨ විද්‍යාලයේ සිදුවුණු සිදුවීම සම්බන්ධයෙන් සමාජය පුරාම විවිධ කතාබහට ලක් වෙලා තිබෙනවා. ස්වාමින් වහන්සේ නමක් මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා කියනවා මේ කතාව බොරුවක්, මේ කතාව ගොතපු කතාවක් කියලායි උන්වහන්සේගේ ප්‍රකාශය බවට පත් වෙන්නේ. අපි සොයාගෙන ආවා උන්වහන්සේ මේ කියන කතාව ඇත්තද, කවුද උන්වහන්සේ, ඇයි උන්වහන්සේ එහෙම කතාවක් කියන්නේ කියන එක සම්බන්ධව දැනගන්න. උන්වහන්සේ බෙරළ පණ අතර සමිත ස්වාමින් වහන්සේ අවසරය අපේ හැමදෙරෙණේ ඔබ වහන්සේ කියනවා මම තමයි ඇත්ත දන්නේ, මම තමයි මේක හරියටම දන්නේ කියලා. මොකද්ද ඔබ වහන්සේ දන්නේ? ඇත්තටම කලින් මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට සම්බන්ධ වීම පිළිබඳව. ඒ වගේම වර්තමානයේ අද වෙන විට සමාජයේ ආందోලනාත්මක කතාබහකට ලක්වන ගුංගමුව මිල්ලනිය ගුංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිතුමිය සහ තවත් ගුරුවරියක් පොලිසියෙන් වෙදාරින් දෙදෙනෙක් පිළිබඳව දරුවන්ට අමානුෂිකය හොර කමක් පිළිබඳව දරුවන්ට අමානුෂීය ලෙස දඬුවම් කිරීමක් පිළිබඳව බොහෝ කතාබහට ලක්වන කාලයක්. ඉතින් අපි දැක්කා පහුගිය දවස්වල මේ වෙච්ච සිදුවීමත් එක්ක බොහෝ ජනමාධ්‍ය තුළ, ඒ වගේම බොහෝ මිනිස්සු අතර රටේ මේ කතාබහ ඉතාමත් වැරදි විදියට වැරදි අර්ථකථනයක් දීලා. මොකද්ද වැරද්ද ඔබ වහන්සේ කියන? ඔව් වැරද්ද මේකයි. දරුවන් වැරද්දක් එතන දරුවෝ සොරකමක් කරලා තියෙනවා. ඉතින් ඒ සොරකමට පිළිබඳව හොයනකොට විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ සොරකම කරලා තියෙන පන්ති භාර ගුරුතුමියගේ පසුම්බිය, මුදල් පසුම්බිය. එතකොට මුදල් වහන්සේ සම්පූර්ණ විස්තරය දන්නවා. විස්තර සම්පූර්ණම දන්නවා. මම හොයලා බලලා කතා මේ අදහස් දක්වන්නේ. ඉතින් විශේෂයෙන්ම විදුහල්පතිතුමියට මේ පිළිබඳව දැනුවත් කරා. විදුහල්පතිතුමිය ළමයින්ගෙන් විමසලා තියෙනවා. ඉතින් ළමයින්ගෙන් විමසුවාම ළමයි හරි පිළිතුරු දීලා නැහැ මේකට මොකද කරේ, කවුද ගත්තේ. මේ සිදුවීම සිද්ධ වෙච්ච දවසේමද මේ හොරකමත් වෙලා තියෙන්නේ? ඊට පහුවෙන් දවසේ. ඉතින් විදුහල්පතිතුමියට අර පන්ති භාර ගුරුතුමිය සහ ඒ ගුරුතුමියගේ සමියා ඇවිල්ලා ඉල්ලීමක් කරලා තියෙනවා. මේ ගැන අපිට හොයලා ඉක්මනට මේ ගැන පසුම්බිය හොයලා දෙන්න, මේක හොයලා මේ මේ වෙච්ච සොරකම් පිළිබඳව අපිට හොයලා දෙන්න කියන කතාව විදුහල්පතිතුමියගෙන්. ඉතින් විදුහල්පතිතුමිය පුළුවන් තරම් ඉස්කෝලේ ඇතුලේ මේ දරුවන්ගෙන් අහලා දැනගෙන ඒ දරුවෝ එක එක තැන් කියලා තියෙන පසුම්බිය අරගෙන දැම්ම කියලා. ඉතින් ඒ තැන් වලට ගිහිල්ලා බැලුවා මුදල් පසුම්බිය තිබිලා නැහැ. ඉතින් කොහොම හරි මේක ඒ ගුරුතුමියගේ දැන් පන්ති භාර ගුරුතුමියගේ ඒ ඉල්ලීමත් එක්ක එතන ලොකු දැඩි පීඩනයක් විදුහල්පතිතුමියට ආවා. ඉතින් ඒ නිසාම මිල්ලනිය පොලිසිය විහාරස්ථානයේ මොන යම් දෙයක් සඳහන් කරත්, ඉස්කෝලේ මොන යම් දෙයක් සඳහන් කරත් ඒ අවස්ථාවලට සම්බන්ධ වෙනවා. ඉතින් දුරකථන ඇමතුමකින් මේ පිළිබඳව පොඩ්ඩක් ඇවිල්ලා ඉස්කෝලේට ඇවිල්ලා චුට්ටක් බිය ගන්නවලා මේක අහලා දැන් සාමාන්‍ය ඒක අපි අනුමත කරන්නේ නැහැ. නමුත් අපි දන්න කාරණාවක් තමයි දරුවෝ සහ සමාජය අපි වුණත් බයයි පොලිසිය කිව්වහම. පොලිසිය කියන පොලිසිය ආවහම අපි බයයි. ඉතින් පොඩි කාලේ අපි දන්නවා පොලිසිය කිව්වොත් අපි බයයි. නමුත් අන්නේ කාරණාව නිසා තමයි වැරදි වුණත් මේක හොයලා දෙන්න ඕන, මේකට පිළිතුරක් දෙන්න ඕන කියන කාරණාවේදී පොඩි බියගැන්වීමක් කරලා මේ පසු මුදල් පසුම්බිය දාපු තැන හොයාගන්න අවශ්‍ය වෙලා තිබුණේ. ඉතින් ඒ අනුව විදුහලට ආපු පොලිස් නිලධාරීන් මේ දරුවන්ගෙන් විමසුවහම මේ දරුවෝ කියලා තියෙනවා යම් තැනකට මේක
මේක විසි කරා. ඉතින් ඒක හොයන්න තමයි ජිප්රතේ නංගවගෙන ගිහිල්ලා තියෙන්නේ. වැඩි දුරක් නෙමෙයි. ඉස්කෝලේ ඉඳන් ඒ දරුවන්ගේ නිවසට තියෙන්නේ පිටා පොඩි දුරක්. ඉතින් මේ පොඩි දුර අපි ඉන්නේ මේ පාසල තියෙන ආසන්නෙම නේද? ඔව් පාසල. මේ පාසල පන්සල් වත්තෙන් එහා පැත්තේ තියෙන පාසල. එතකොට පාසලේ ඉඳන් ඒ දරුවගේ නිවස අතරතුර මැද ප්‍රදේශයකට තමයි මේ පර්ස් එක දාලා තියෙන්නේ. ඉතින් ඒක يعني මේ දරුවෝ පර්ස් එක විසිකල්ල කියලා කියලා. විසිකල්ල කියලා කියලා. ඉතින් ඒක පොඩ්ඩක් බලන්න තමයි අරගෙන ගියේ වැඩි දුරක් නැති නිසා මෙතනදී අර ඇවිල්ලා තියෙන පොලිසියට දාන්න දෙන්නේ නැහැ. පොලිසියට දාන්න දෙන්නේ නැහැ. ඉතින් ආවට පස්සේ මෙයාල කැලේ ඇතුළට එක්කන් ගිහිල්ලා තියෙනවා. ඒ සාමාන්‍ය මේ ප්‍රදේශයේ දකින්නවා ඇති සාමාන්‍ය ලොකු කැලයක් නෙමෙයි. සාමාන්‍ය කැලයක් තියෙනවා. නමුත් කටු ගස් තියෙනවා. ඉතින් මිනිමි කැලේට ආවට පස්සේ ඇතුළ හොයනකොට ළමයි කකුල් එහෙම සීරෙන්නේ නැති මුදල් පසුම්බිය එතන බලන්න එක්කන් ගිහලා මුදල් පසුම්බිය එතන තිබිල නැහැ. ඉතින් මේ අනකොට ඔබතුමාලා අහන්නේ නැති කූඩැල්ල දමලා වදහිංසා දුන්නා කියන කතාව. ඔව්. ඉතින් කරන්ට් ඇල්ලුවා කියනවා කූඩැල්ල දැම්ම කියනවා. ඉතින් මේ කූඩැල්ල දැම්ම කියන කතාවේ තියෙන්නේ මම විස්තර අහුවාම මට දැනගන්න ලැබුණේ කූඩැල්ල ළමයි කැලේ ඇතුළට යනකොට ළමයිගේ කකුලේ කූඩැල්ල කෙල්ලිලා තියෙනවා. මේ කූඩැල්ල පොලිස් නිලධාරියා තමයි ගලවලා තියෙන්නේ. ඉතින් මවුන්ට ඕමනා වුණා මෙතන මම දන්නේ නැහැ මට හිතන විදියට මට දැනෙච්ච විදිහ අපි හොයාගත්ත කරුණුත් එක පෞද්ගලික පරිගැනීමක් සිද්ධ වීමක් මෙතන සිද්ධ වුණා ඒ කියන්නේ මේ විමර්ශනයට ආපු පොලිස් නිලධාරීන් එක්ක ඔව් ඒක පෞද්ගලික පරිගැනීමක් බවට පත් වෙලා තියෙනෙම මේ පොලිස් නිලධාරීන් මෙතෙන්ට ආවහම දැන් මේ ළමයි ගැන හොයනකොට දෙමව්පියෝ කලබල වීමක් සිද්ධ වෙලා තියෙනවා පොලිස් නිලධාරීන් ඒ කරන ක්‍රියාවත් එක්ක පොලිසියට ගිහලා පැමිණිල්ල කරලා මොකක් හරි හේතුවක් මත නීතිය තුලින් දැඩි හානියක් ඔවුන්ගේ නමට කැළලක් ඒ වගේ සිද්ධ වෙයි කියන කාරණාව. ඒ සිදුවීමත් එක තමයි මේ මොවුන් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ දරුවන්ට වදහිංසා දුන්න ගැහුවා. සාමාන්‍ය අපි දන්න දෙයක් තමයි මහත්තයෝ අපි පොඩි කාලේ අපිට ඕන තරම් අපි ගුටි කාලා තියෙනවා. ඒ ගුටි කාපු සාමාන්‍ය දනුවමක් යම් වැරද්දක් කරලා දනුවමක් වින්දා නම් අපි අදටත් එක මතක තියාගෙන ඉහාට අපි ඒක ඔබ වහන්සේ කායික දඬුවම අනුමත කරනවද? කායික දඬුවම මම මෙතන හැමෝදෙනාම මේක අවබෝධ කරගන්න ඕන දඬුවම හිංසාව. හිංසනයයි දඬුවමයි කියන දෙකක් නේ. එතකොට සාමාන්‍ය කායික දඬුවම හැබැයි හැමෝදෙනා චක්‍රලේක තියෙනවා දීලා තියෙන ගුරුන්ට අතවත් තියන්න බෑ ළමයින්ට. ඔව් සාමාන්‍ය මෙහෙමයි මම ඒකේ අපිට ගැටලුවක් තියෙනවා අපේ සංස්කෘතියට වෙච්ච බලපෑමකුත් එතනින් තියෙනවා. ඉතින් මේක මම කියන්නේ ගහන්න බැරි වෙච්ච එකද? සාමාන්‍ය වරදක් වුණාම දඬුවම කියලා දෙයක් තියෙන්න ඕනේ. ඒක සුළුවෙන් ඔබ හදේ දඬුවම කියලා අපේක්ෂා කරන දැන් ළමෙක් පර්ස් එකක් හොරගම් කරා නම් ගෙනල්ලා ගහන්න ඕන. නෑ 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 එහෙම නෙමෙයි මම කියන්නේ. සාමාන්‍ය වරදර දඬුවමක් කියන දෙයේදී අපිට නීති රාමුව ඇතුලේ අපි කරන්න පුළුවන් දඬුවම් ටිකක් තියෙනවා. එතකොට මෙතන කියන විදියට කූඩැල්ලෝ දාලා කරන්ට් එක අල්ලලා නැත්නම් යටුපතුල් වලට වේවැලෙන් වැරෙන් පහර දීලා පහින් ගහලා එහෙම සිදුවීමක් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි සමාජයේ පිළිගැනීමක් වෙන හැමෝටම පොඩි දරුවෝ නම් කවදාවත් බොරු කියන්නේ නැහැ. ඒක තමයි. එන්න අනිතරත් ගැටලුවක් තියෙනවා. අපි මේක ඉතාමත් බුද්ධිමත්ව මේක හිතලා බලන්න ඕනේ. හේතුව තමයි පොඩි ළමයින් බොරු කියන්නේ කියන කතාවේදී කොහොමද කියන්නේ පොඩි ළමෙන් බොරු කියන්නේ කියලා. එතන පොඩි ළමයි ඕනතරම් බොරු කියනවා. නමුත් ඊට වැඩි එහා ගියාම යම් කෙනෙක්ගේ පිළිඹුවීමෙන් පොඩි ළමයිකට බොරු කියන්න පුළුවන් බැරිද? පුළුවන්. බලන්න හිතලා බලන්න මේ ළමයි කියන දැන් අපිට සාමාන්‍ය දෙයක් වුණාට පස්සේ විස්තර කරන්න ගියාම අපි ඒ තුල ඉතාමත් අපහසුයි අපිට ඒක විස්තර කරන්න. නමුත් මේ පොඩි ළමයි ඒක හරි ලස්සනට ගොතල වගේ කියන ලස්සනට. ඉතින් අපි මම මහ වංශලේ හාමුදුරුව විදියට මම මේකට මැදිහත් වෙන්නේම මීට අවුරුදු 3කට කලින් ගත්තොත් මේ ගුංගමෝ කනිෂ්ඨ විද්‍යාලය ඉතාමත් දියුණු මට්ටමක තිබුණේ නැහැ. පාසල ඇතුලේ ළමයි ප්‍රමාණයත් ඉතාමත් අඩු 80ක් 90ක ප්‍රමාණයක් හිටියේ. දැන් ළමයි කීයක්ද? දැන් ළමයි 250ට වැඩි. එතකොට මේ විදුහල්පතිතුමිය 2018 වර්ෂයේ විද්‍යාලයට එන්නේ මේ ආවට පස්සේ මේ විද්‍යාලය තුල දෙමව්පියෝ තුල පුදුම උනන්දුවක් මේ විද්‍යාලය ගොඩනගන්න නැති වුණා. මේ අවුරුදු 4ට ඔබ වහන්සේ කියන්නේ මේ අදාළ දැන් බන්ධනාගාරගත වෙලා ඉන්නේ විදුහල්පතිනිය ඉස්කෝලේ හැදුවා. හැදුවා. ඒක මේ හැමෝම පිළිගන්න කාරණාව. ඒක කාටවත් දැන් මේ දමේ දායකයෝ තපින් ඉල්ලා හිටියේ දෙමව්පියත් ඉල්ලන් හිටියේ හාමුදුරනේ අපේ මැඩම් මෙතන වරදක් කළා නැහැ. වරදක් වුණා නම් පොලිසිය ගෙන්වීම එතන ගැටලුවක් වෙන එක අපි පිළිගන්නවා. ඒ ඇරෙන්න විදුහල්පතිතුමිය දනුවන් දීමවත් දනුවන් දෙන්න අලුබල දීමවත් සිද්ධ කරලා නැහැ. ඒක වගකීමෙන් කියන්නේ. එතකොට අපිට අපේ යුතුයකමක් තියෙනවා. මෙච්චර හොඳට ගොඩනගාගත්ත මේ විද්‍යාලය. දැන් අපි දන්න කාරණාවක් තමයි මහත්තයෝ සාමාන්‍යයෙන් විදුහල්පතිතුමියක් වේවා ගුරුවරයෙක් වේවා ජීවිත කාලය පුරාවට මේ විද්‍යාලය ඉන්නේ නැහැනේ. මාරු වෙනවනේ. මාරු වෙනවනේ. ඉතින් සමහරක් වෙලාවට 2018 ආපු මේ විදුහල්පතිතුමිය තව මාස කීපෙ වෙන්න පුළුවන් විද්‍යාලය තුල ඉන්නේ. නමුත් ඒ අවුරුදු කාල අවුරුදු 3-4ට තුල සිද්ධ කරපු සේවාව
අපිට මෙන්න මෙහිම මේ අපහාස බොරු චෝදනා මගින් ඒවා යට ගහන්න නැත්නම් ඒ අපහාස අපිට වෙන්න දෙන්න පුළුවන් කමක් නැහැ හේතුව අපි දැක්කා අපි විහාර මේ විද්‍යාලය තුල යම් ආගමික වැඩ කටයුත්තක් පීවා සාහිත්‍ය උත්සවයක් පීවා මේ හැම කාරණාවකදීම විහාරස්ථානයේ දැනුවත් කරලා හාමුදුරුවෝ සම්බන්ධ කරගෙන මේ කටයුතු සියල්ලක්ම සිද්ධ කරේ. ඒ වගේම තමයි ඒ හින්දා ඔබ වහන්සේ විදුහල්පති නියමුවෙන් පෙනීන්නේ. ඒ හින්දා විතරක් නෙමෙයි. අපිට ගැටලුවක් තියෙනවා. මේ මෙතන සම්පූර්ණ අපි දැක්කනේ ද මාධ්‍ය තුලින් අසත්‍ය ප්‍රචාර ලුකුවටම ගියා. ඒක අපි දැන දැන කොහොමද අපිට බලාගෙන ඉන්නේ? ඒ කියන්නේ නම් කියන්න ඕනේ මාධ්‍ය ඔක්කොම මාධ්‍ය නාලිකාවන් කීපයක්. හා මම නම් කියන්නේ නැහැ. නම් කියන්න බැරිත් නැහැ. නමුත් ඒකෙන් අවශ්‍ය නැහැ. අපි ඒක නම් ටික පැත්තකට දාමු. දැන් මෙතන තියෙන ගැටලුව ඇයි එහෙම දැන් අපි මම කියන දෙයක් තමයි මේක විමර්ශ විධිමත් විමර්ශනයක් කරන්න ඕන මේ ළමා ආරක්ෂක අධිකාරියෙන් හරි පොලිසියෙන් හරි මේ මාධ්‍ය වලින් හරි එතනින් පස්සේ ඉස්කෝලේට ආවේ නැද්ද ඉස්කෝලේට ආවේ නැහැ ආවා දැන් මානව හිමිකම් එකේ මේ පෙරේද දවසක ආවා දැන් මම කියන්නේ දැන් අපේ දැන් විවිධ ගුරු සංගම් තියෙනවනේ එතකොට ගුරුවරුන් ඉදින් පෙනී ඉන්න කොට්ටාසයක් ඉන්නවනේ ඒගොල්ලෝ පෙනී හිටියේ නැහැ පෙනී ඉන්න කිසිම දෙනෙක් ආවේ නැහැ දැන් මේ කලාප විදුහල්පතිවරු කතා කරලා මේ පිළිබඳව අදහස් දක්වා නමුත් කිසිම ගුරු සංගමයකින් ආවේ නැහැ අපි කතා කරන කම්මාදර අපි උද්ඝෝෂණ කරා දෙමව්පියන් කටයුතු ආරම්භ ගුරු සංගමවලට මම දැක කියලා දෙනවා අපි සම්පූර්ණයෙන් දඬුවමට විරුද්ධයි කියලා දඬුවමට විරුද්ධයි කියලා ඊට පස්සේ ඒ වගේම තමයි ගුරු සංගමයේ ලේකම් ස්ටාලින් මහත්මයා ප්‍රකාශයක් කරනවා මේ මාධ්‍ය චැනල් වල යන තොරතුරු දැකලා ඒ අසත්‍ය තොරතුරු දැකලා එතුමානම් ප්‍රකාශයක් කරනවා මේ දඬුවම හිංසාව පිළිබඳව දැඩි මේ ගුරුවරුන් පිළිබඳව ක්‍රියා මේ නීතිය පැත්තෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ ඔවුන්ට ඒ කියන්නේ මේ ජෝසෆ් ස්ටාලින් මහත්මයා ලොකුම ගුරු සංගමන වලට කිසිම දැනුවත් වීමක් නැතුව දෙ ප්‍රකාශ කරා ඔව් ඇත්තට මාධ්‍ය තුලින් දකින දේ ඉන්නේ මේ මම කියන්නේ විද්‍යාලයට ඇවිල්ලා ඔවුන්ගේ යුතුයකමක් ඒක ගුරුවරුන් වෙනුවෙන් පෙනී සිටින්න හෝ ළමයි වෙනුවෙන් පෙනී සිටීමේදී අපිට තියෙනවා දැන් අපේ ළමා ආරක්ෂක අධිකාරියෙන් දැන් දරුවන් වෙනුවෙන් පෙනී ඉන්නේ එතකොට එයාලගේ වගකීම මේ පැත්තෙන් පෙනී සිටීම නමුත් මම කියන්නේ විධිමත් පරීක්ෂණය තුළින් අපි බලන්න ඕන හැම පාර්ශවයක්ම හැම පාර්ශවයක්ම බලලා මොකද්ද මේ පැත්තෙන් වෙලා තියෙන්නේ ඒ වගේම දරුවන්ගේ පැත්තෙන් මොකද්ද මේ කියන කතාව මේක අනුවනේ අපි ඊළඟ තීරණයට එන්නේ නමුත් මේ එහෙම නෙමේ කෙලින්ම දැන් අපි දැක්කා මුලින්ම විදුහල්පතිතුමිය පුදුමාකාර වද හිංසා දුන්න මෙතන ළමයි පුදුම පහසු හිංසාවකට පත් කරා කියන කාරණාව කිසිම හිවිල්ලක් බෙලෙන්න නැතුව ඉතින් අපිට බලන් ඉන්න පුළුවන් ද අපිට පුළුවන් කමක් නැහැ අපේ මේ විදුහලට එන නැත්නම් මේ අපේ පාසල තුල 99%ක් දෙමව්පියෝ අර දරුවන්ගේ දෙමව්පියෝ ඇරෙන්න 99%ක් දෙමව්පියෝ අපිට සඳහන් කරේ හාමුදුරනේ අපේ මැඩම්ට ඒ වගේම අපේ ස්කෝලෙට මේ හානිය වෙන්න දෙන්න බෑ ඉතින් දෙමව්පියෝයි ඔබ වහන්සේ විතරයිනේ කතා කරන්නේ සහෝදර ගුරුවරු කතා කරන්නේත් නැහැ ඔය කියන විතර සංගම් කතා කරන්නේත් නැහැ කවුරුත් කතා කරන්නේ නැහැ නේද මෙහෙමයි මෙහෙම ගැටලුවක් තියෙනවා දැන් අපි දැන් මම මේ කතා කරන්නේ මම තුන්වෙනි පාර්ශවයක් විදියට විද්‍යාලය කියලා කියන්නේ ඔය ගැටලුවට සම්බන්ධයි. එතකොට යාළගේ සේවය තුල යාළට කතා කරන්න බැරි කරලා දැන් අද නීතියේ ප්‍රශ්නයක් වෙයි කියලා. යාළට ප්‍රශ්නයක් වෙනවා. එහෙම තත්ත්වයක් නද තියෙන්නේ. ඒකට උදාහරණ හොඳම උදාහරණය තමයි අද වෙන විට අද දැන් පහුගිය කාලේ මේ වෙන කම්ම අපේ ඉස්කෝලේට සහ ගුංගමුව මෙන්නම් මේ මිල්ලනිය පොලිස් බල ප්‍රදේශයේ ස්ථානාධිපතිතුමා හොඳම හිටපු ස්ථානාධිපතිතුමා සහ විදුහල්පතිතුමිය වගකීමෙන් කියන්නේ මේ කාරණාව. හන්සලට උදව් කරන හින්දා. උද නැහැ නැහැ. කවදාවත් ඔබතුමා උන හොයලා බලන්න. එතුමාගේ එහෙම උදව්ව දැන් පගාවට වැඩ කරන නිලධාරීන් ඕන තරම් ඉන්නවනේ. මම මේ වෙනකන් අහලා නැහැ. මද්ද්‍රව්‍ය විකුණන මිනිස්සුන්ට ඔය විවිධ මද්ද්‍රව්‍ය තියෙනවනේ. බොන જાති තියෙනවා. ඒ ගමේ බඩු කියයි අනම්මනම් කියයි. ඔය කිසිම කෙනෙකුට උදව් කරපු කතාවක්. ඒකනේ මම කිව්වේ. ඒකයි මේ ප්‍රකාශය වගකීමෙන් කියන්නේ. ඕන කෙනෙක් මේකට සාක්ෂි දරાવી එහෙම කෙනෙකුට අර පගා වර්ගෙන උදව් කරන කෙනෙක් නෙමෙයි. ඒකයි අපි හොඳයි කියලා කියන්නේ. අපිට වගකීමක් තියෙනවා. අපේ දායක දරුවෝ වෙනුවෙන් ඒ වගේම මේ අනාගතයේ ගොඩනගා ගන්න දරුවෝ වෙනුවෙන් හර කෑමට ලක් වූ දරුවන්ගේ මව්පියන් දෙදෙනා මේ පන්සලේ දායකයෝද? එක්කෙනෙක් මේ පන්සලේ දායකයෙක්. අනිත් යහ පන්සලේ අනිත් දරුවගේ දෙමව්පියෝ. ඒ ගමේ තමයි පදිංචි ලයින්. ඔබවහන්සේ සමීපව කටයුතු කළ පෞද්ගලිකව හඳුරනෝ. අනේ ඔව්. ගොඩාක් ඒ ළමයින්ට මම උගන්වලා තියෙනවා. ඒ වගේම තමයි මම මේ සිද්ධියෙන් පස්සේ දරුවන්ගේ දෙමව්පියොත් එක්කත් සාකච්ඡා කරා, කතා කරා. උසාවි ඒ නඩු තීන්දුව දුන්නට පස්සේ මම ඇවිල්ලා කතා කරා. මට කතා කරන්න කාලය හම්බුනේ ඒ වෙලාවේ. ඉතින් කතා කරා මේ දරුවෝත් මේ දරුවන්ගේ දෙමව්පියොත් කිව්වේ හාමුදුරුවනේ මෙතෙන්දි මේ ගැටලුව මේ තරම් දුරින් ගියා කියලා අපි හිතුවේ නැහැ. දැන් මේ මව්පියන් මේ කතාවට මේ අවස්ථාව දෙන්න
ඒ දමෝපියෝ කිවි දැන් ඇත්තටම මැඩම්ට වෙච්ච සිදුවීම ගැන කලකාට වෙනවා කියන එක. ඒකට හේතුවක් තියෙනවා. මේකට මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරනකොට මට ලැබුණු ආරංචිත් කියලා මට දැනුම් දැනගන්න ලැබුණු දේවලුත් එක්ක මේ දමෝපියෝ හිතලා තියෙන පන්ති භාර ගුරුතුමියා පොලිසිය විද්‍යාලයට ගෙනාවා කියලා. සිදුවල්පත් තුමිය ගෙනාවා කියලා හිතලා නෙමෙයි උපත්ති ක්‍රියාත්මක වෙලා තියෙනවා. මොකද මම දන්නවා මේ පාසලේ ඉන්න සියලු දරුවෙක් සියලු දරුවෙක්ම සේවය කරන කරන ක්‍රියායක ඒ වගේම දරුවා වෙනුවෙන් කරන කැපවීමක් එක්කද මෝපියෝ තුන ඇතිවන දෙයක් තියෙනවනේ පිළිගැනීමක් පිළිගැනීමක් තියෙනවනේ එතකොට තුමා විදියට ලෙංග ස්වභාවයක් අපේ විදුහල්පතිතුමිය පිළිබඳව තියෙනවා ඉතින් කවදයක් තමයි ඇයි හාමුදුරුවෝ මේ කැක්කුමෙන් කතා කරන්නේ ඇයි හාමුදුරුවෝ මේකට මැදිහත් වුනේ කියන කතාවේදී මම මුලින් සඳහන් කරා වගේ අපිට වගකීමක් තියෙනවා අපිට වගකීමක් තමයි අපි දායක වහන ඇයි හාමුදුරුවනේ මේක කතා කරන්නේ නැත්තේ හාමුදුරු දකින්නව නේද මේක බොරුවක් කියලා ඒක හැමෝටම තේරෙනවා ඉස්සරහ විමර්ශනවලදී යම්තා දුරට මේව හෙළිවේ කරන්ටි කල්ලක හෝටල්ලා දාපු සිද්ධි දහපු සිද්ධි ඒ සියල්ලක්ම මම හිතනවා විදුහල්පතිතුමිය දැන් අර අර මෞපියන් කම්පාවට පස් වෙනද ඒ වගේ මාධ්‍යයට එහෙම ප්‍රකාශයක් ඒ වගේ බරපතල ප්‍රකාශයක් කිරීමේ මාධ්‍යයට ප්‍රකාශ කරපු එක ගැන පිළිබඳව මම දන් දෙලුවත් නැහැ ඒ පිළිබඳව මම දන් නැහැ මට කියන්නේ මම මට සලහන් කරේ විදුහල්පතිතුමියට මේ වෙච්ච ගැටලුව හිංසා කරනවට කැමති නැහැ. ඒ වගේම තමයි දරුවන්ට දනුවම් දෙනවට කැමති නැහැ. එහෙම කෙනෙක් අපි දන්න කෙනෙක් තමන්ගේ දරුවෝ මේ ගුංගමෝ ගොඩ ගන්න ඕනේ ගුංගමෝ ඉස්කෝලේ මං අතාරින්නේ නැහැ කියලා ගුංගමෝ ඉස්කෝලේ දියුණු කරලා මට යන්න පුළුවන් කියන තත්ත්වෙ හිටපු සාහිත්‍ය ප්‍රතිභාවසවයක් තිබුණා සංවිධානය කරලා ඒකට ගියාට පස්සේ මට විදුහල් ප්‍රතිමිය සඳහන් කරපු කාරණාව තමයි හාමුදුරුවනේ මම දැන් ගුංගම්ව හදලා මට ඕන වෙලාවක මෙතනින් පිට වෙන්න පුළුවන් ඒ තරම් හැඟීමෙන් ඒ තරම් තමන්ට සතුටක් තිබුණ මේ ස්කෝලේ දරුවෝ අද සතුටින් කතා කරන දෙමව්පියෝ මේ ඉස්සෙල්ල මේ ගුංගමු ස්කෝලේ ගිහම තීරිච්ච ළමයි ටික මේක කියන්නේ ඒ කියන්නේ අර දක්ෂ නෑ කියලා සම්මත වෙච්ච දරුවෝ ඉන්න ටිකක් එහෙම නෙමෙයි අන්න හරි සමහරක් විතර එහෙම වෙන්නත් පුළුවන් සමහරක් විතර අඩු දක්ෂ ශිෂ්‍යත්ව පාස් නොවෙච්ච දරුවෝ පාස් වෙච්ච දරුවෝනේ නගර ස්කෝල වලට ගන්න වහන්සේ කියන විදිහට එහෙම දරුවෝ ටිකක් මේ වගේ උස තැනකට හදලා ගත්තා නම් ඉතින් මෙතන කළ යුතු වැඩ ගොඩාරයක් ආශයක් තුලලා තිබුණා. ඒ වගේම තමයි අනිත් ගුරුවරු සම්බන්ධ කරගත්ත සියලු ගුරුවරයෙ දැනුවත් කරා මේ දරුවන්ට ඉස්කෝලේ වෙලාවෙ පස්සෙනොත් අතිරේක පන්ති දාලා ඉස්කෝලේ අපි උගන්වමු කියලා. ඒක ගුරුතුමිය ගොඩාක් වෙලාවට දැන් අහලා බලන්න මම මේ කියන කතා බොරුද සත්‍යද කියලා දරුවන්ගෙන් අහනවා දෙමෝපියන්ගෙන් අහනවා. මගේ විතර ප්‍රකාශ අරගෙන හරියන්නේ මින් එහාට ඔබතුමාලේ ක්‍රියාත්මක කරනවා නම් තව හොඳයි. දරුවන් කීප දෙනෙක්ගේ අදහස් ගන්න ඔබතුමාලම කියලා මම එන්නේ ඉස්කෝලේ යන්න. ඔබතුමාලම කියලා පහුගිය කාලේ මේ ඉන්නේ දුප්පත් ළමයි ගොඩාක් ඉන්නවා දුප්පත් ළමයි ඉන්නවා ඒ දුප්පත් ළමයින්ට පොත්පත් නැත්නම් ඒ වගේම ආහාර පාන නැත්නම් අපිව දැනුවත් කරන හාමුදුරුවනේ මේකට අපිට දෙයක් කරන්න පුළුවන් අපි මේකට දෙයක් කරමු නේද ගමේ ප්‍රභූන් එකතු කරගෙන පොත්පත් තරම් දීම දැන් පහුගිය අවුරුදු වල මම ළමයි කීප දෙනෙකුට මාව සම්බන්ධ කරා හාමුදුරුවනේ මෙන්න මෙහෙම අඩුපාඩුවක් තියෙනවා අපි මේ දේ කරන්න දෙන්න විඳන් දරුවෝ වෙන ඉතින් අපි එහෙම සම්බන්ධ වෙලා මැඩම් කියන්නේ මේ විද්‍යාල දිනුන කර අපිට යාවත් දිනු වෙනකොට මහත්තයෝ අපේ අපේ හදවතට දැනෙනවනේ අපිට කියන්න පුළුවන් මේ දිනු වෙනවා මේකට අපි උදව් කරන්න ඕනේ කියන කාරණා. ආහාර පාන දරුවන්ට ආහාර වේලක් දෙන්න දැනටත් මම හිතන්නේ ඉස්කෝලේ ඉස්සෙල්ලා මට මැඩම් මෙතුණා. මැඩම් යරකටත් පවසට දිනු. මේ ආහාර දීපු නතර කරන්න එපා. දරුවන්ට හැමෝම ඉස්කෝලේ එන්න.
මාතමී අධ්‍යක්ෂකම් ගන්න මම වරද්දක් කරා නම් මට ඒක දඬුවම් ලැබේවි. නමුත් මම මෙතන වරද්දක් නොකර උනත් මම මට මේක අධ්‍යක්ෂකීමක් වේවි. යන්න හිම චේතනාවක් තියෙන ඉතින් මේවා මේ මේ කියන්නේ හදලවත් දුතලවත් මට අවශ්‍ය නැහැ මම හාමුදුරුවනේ. මේ ගමේ සමහර අය ගමේ ඉන්න අය මොන පැත්තකින් මම කියන පැත්තක් ගන්නව නෙමෙයි. මොකද ගමේ ඉන්න අය මතය මතය තමයි මතය පහුගිය දවස්වල දකින්න ඇති. ආ දැන් ඔබතුමා මේක පොඩක් ඇත්තරම සැලකිලිමත් වෙන්න ඕන. දෙමෝපියෝ කීප දෙනෙක් සම්බන්ධ වුණා කියන කතාව කියන්නේ පෞද්ගෝෂණය. මෙතන ගුංගම ඉස්කෝලේ 99ක් 95ක් දෙමෝපියෝ උද්ඝෝෂණය සම්බන්ධ වුණා. එයාලා මේක ලෑස්ති කරේ. කලින් පාර උද්ඝෝෂණයක් ලෑස්ති කළ තුන ඉඳන්ම පාසලින් ඉන්න තින්හමකට වැදලා පිටේකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඉතින් එදා වෙච්ච උද්ඝෝෂණය තමයි ළමයි විදුහල්පතිනියට මෙතන අසාධාරණයක් වුණා. විධිමත් පරිශ්‍රයක් කරන්න ඕනේ කියලා ගෑගැව්වේ. ඉතින් ඒක දාලා තිබුණේ මොකද්ද? විදුහල්පතිතුමියට සහ ගුරුවරුන්ට පොලිසියට විරුද්ධව දෙමෝපියෝ උද්ඝෝෂණ කරයි කියලා. විවිධ විස්තර කරා. එතකොට එයාලත් සැලකිලිමත් වුණා. මම එකයි කියන්නේ. මම මේක වගේ කීමින් කියන මෙන්න මේ කතාවලක්. මම පහුගිය කාලෙම අපි නිවුස් බලනවනේ. ප්‍රවෘත්ති බලනකොට අපි දෙයක් දැම්මම අපි ඒක විශ්වාස කරන අනිත් දියේ බලන්න කරු ගුරු ප්‍රවෘත්තිවලට ඥානෙයි කියලා නේද? මේ පොඩක් අපි කතාව අහන්න. විද ප්‍රවෘත්ති යනකොට අපි හිතනවා අර ගුරුවරේ මෙහෙම දේවල් කරලා අර ඉස්කෝලේ මෙහෙම දේවල් ඉලා තියෙන බලන්න කර මිනිස්සු කරලා තියෙන දේවල් කියලා අපි කතා වෙනවා. නමුත් මම මේ සිද්ධියේදී දැනගත්ත කාරණාවක් තමයි ඒක සතුටක් මට. මේ නිවුස් වල පළවෙන හැම දෙයක්ම ඇත්ත නෙමෙයි කියන කාරණාව. ඇත්ත නෙමෙයි. යාට ආරංචි වෙන දිහා අලදානවා. ඉතින් මම උවහන්සේ තාම බරපතල ප්‍රකාශයක් මේ මාධ්‍ය චෝදනාවක් උවහන්සේ කරන්නේ. චෝදනාවකට වෙන්නේ මේක සැලකිලිමත් වෙන ඕන කාරණාවක්. ඇත්තටම ජනමාධ්‍ය කියලා කියන්නේ රටේ වගකීම් ජනමාධ්‍ය කියලා කියන්නේ රටට මිනිසුන්ට හරි පණිවිඩය දෙන්න ඕනේ. දෙයක් ප්‍රකාශ කරන්න කලින් සමහරක් වෙලාවට ජනමාධ්‍ය චැනල් වලට මාධ්‍ය චැනල් වලට ලැබෙන තොරතුරු වෙන්න පුළුවන්. නමුත් ප්‍රදේශ වාර්තාකරුවෝ ඉන්නෝ. එයාලට බැරිද මේක අහන්න දෙපැත්තින් මෙවිල්ලා අහලා මොකද්ද මෙතන වෙලා තියෙන්නේ කියලා ඒක පිළිබඳව යම් විමර්ශනයක් හරි හොයලා බලලා විකාශය කරන්න පුළුවන් පල කරන්න. මම කියන්නේ ඒකයි. එතකොට මම දැනගත්තා මේ පළවෙන සියල්ලක්ම ඇත්ත නෙමෙයි කියන කාරණා. විවිධ මාධ්‍ය වේදින් අපි දැක්ක හරි ලස්සනට කතා කරනවා. ගුරු මෙහෙම කරන එක සාධාරණ ළමයිට මේ වගේ දැඩි දනුවම් දෙන එක හොඳද? එතකොට එහෙම කතා කරන එක ඇත්තටම දරුවන්ට අසාධාරණයක් වෙලා තියෙනවා. දරුවන් දරුණු හොයලා බලන්නේ නැතුව දෙයලේ කියන්නේ. ඇත්තටම නෑ. මේක වගේ කීමෙන් කියන්නේ දැන් එයාලගේ ඇස්සරේ ඇති. අපි කල ඇස්සරේ තිබුණ නෑ. ඒක එක හැය ඇර තිබුණ. එක හැක් ඇස්සරගෙන බලන්න මම. කල දැහිත් දීප්තන්නේ දැන් මේ. ඉතින් ඒ කාරණාව මම කියන්නේ ඇත්තටම වගේ කීමේ මේ ගැටලුවන්නේ මගේ නම සඳහන් කරලා ඇති. මම පන්සලේ හාමුදුරුවෝ ඕන වෙලාවක ඕන කෙනෙක් එන්න මෙහෙම කතාවක් කරලා තියෙනවා. මාදි දරල්ලයක් හරි දැන් නම් දිවේන ඔන්ලයින් මේ වැඩසටහනට මෙහෙම අදහස් අතක් කරලා තියෙනවා කතා කරන්න දෙන්න. මම මේක වගේ කීමේ කියන මම තොරතුරු දැනගෙන තියෙනවා. මම දෙමෝපියට කතා කරලා තියෙන්නේ. එතකොට මර්මයකට මැදිහත් වුණා. ඇත්තටම මේකට මූලිකත්වය ගන්න කෙනෙක් හිටියේ නැහැ. මම මේකට මැදිහත් වුණේ විශේෂයෙන්ම ලොකු හාමුදුරුත් අපේ අසනීප තත්ත්වෙන් ඉන්න උන්වහන්සේ මට මග පාදල දුන්නා. මම ශිෂ්‍යයා විදියට ඊළඟට ඉන්න විහාරස්ථානයේ වගේ කිව්වා විදියට මට හාමුදුරුවෝ අපි මුලින්ම හාමුදුරුවොත් අපිත් උසාවියට ගියා මේ කාරණාවේදී. ඉතින් ලොකු හාමුදුරුවෝ මට අනුශාසනාවන් කරනවා, මේකට කළ යුතු දේවල් මට සඳහන් කරනවා. ඒ වගේම තමයි අපිට වගේ කිය මම මුලින් සඳහන් කරා වගේ ගමේ දායක වෙනුවෙන් මේ දරුවෝ වෙනුවෙන් අද බරපතල කාරණාවක් බවට පත් වෙලා තියෙන්නේ. හිතන්න මහත්තයෝ, මේකෙන් බොරු චෝදනාවක් මත විදුහල්පතිතුමියගේ වැඩ තහනමක් ලක් වෙලා තියෙනවනම් මේක සියලු ගුරුවරුන්ට බලපාන කාරණාවක්. මම හැමතිස්සම කිව්වා මේ වෙනුවෙන් සියලු ගුරුවරු කතා කළ යුතුයි. ඇයි අද ඉස්කෝලවල අපි දන්න කාරණාවක් දනුවම් කරනවා, මේ වැලකින් කෝට් එකකින් දනුවම් කරන්න වෙන වැරද්දකද? ඉස්කෝලේ කියන දේ අහන්න නැත්නම් ගුරුවරුන්ට පාලනය කරන්න බැරි නම් ඒ වගේ වෙලාවට යම් යම් සුළු දනුවම් සිද්ධ කරන්න වෙනවා. එතකොට ඒ වගේ දඬුවමක් සිද්ධ කරපු අවස්ථාවක් වුණත් දෙමෝපියන්ට ළමයින්ට අවස්ථාව සැලසලා තියෙන ගුරුවරයට චෝදනා කරන්න ඒ වෙනුවෙන් රටේ ගොඩාක් තැන් තියෙනවා. ඒ වෙනුවෙන්
දේවල් පගාවට කියලා කියමුක පගාවට හරි තමන්ගේ පෞද්ගලික තරහවන් වලට හරි එහෙම වැඩ කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. එතකොට කොහොමද අපි අලුත් දරුපරක් පරපරක් හදාගන්නේ? ළමා ආරක්ෂක අධිකාරිය අපේ හඳුනනේ ඔබ වහන්සේ සෑහීමකට පත් වෙන දවුන් කටයුතු කරපු ආකාරය. ඇත්තටම මම මේ 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 කාරණාවේදී විශේෂයෙන්ම කියන්න ඕන ළමා ආරක්ෂණ අධිකාරියටත් ළමයි ගැන හොයීම ළමයි ගැන ප්‍රශ්නයක් වුණ අවස්ථාවේදී මැදිහත් වීම ඉතාමත් හොඳයි. ඒක වෙන්න ඕන. නමුත් ඒ ක්‍රියාකලාපය තුළ මාධ්‍යට දෙන දේවල් මම හිතනවා මාධ්‍යට කාරණා දෙන්න අපි ඇහුවා කවුද මේ තොරතුරු දෙන්නේ කියලා ළමා ආරක්ෂණ අධිකාරිය. එතකොට ඒ තොරතුරු දෙනකොට වගකීමකින් දෙන්න සැලකිලිමත්කමකින් දෙන්න දරුවන්ගෙන් දෙන්න තොරතුරුම විතරක් දීලා හරියන්නේ නැහෙනේ. එතකොට ඒක බොරු පුවතක් බවට පත් වෙනවා. මේක විමර්ශනයක් කරලා සත්‍ය තොරතුරු දෙනවා නම් තමයි වඩාත්ම හොඳ. ඉතින් මම කතා කරපු කාරණාවේ වැදගත් කාරණාවට යන්න මේක දරුවන්ට ලොකු හානියක්. හානියක් කියලා කියන්නේ අපි දඬුවම් ඉඳ කාලේ අද අපිටත් හොරකමක් කරන්න හිතෙන්නේවත් නැහැ. ඇත්තටම සමහරක් වෙලාවට අපේ වැරදිවලට අපි දඬුවම් ලැබපු නිසා තමයි අදටත් ඒ කාරණා සිදු නොවෙන්නේ. අපි තේරුම් අරගෙන තියෙනවා අපිට තේරුම් ගන්න අවස්ථාවක් සැලසීමේදී දඬුවම් දීම තුළින්. එතකොට දඬුවම තුළින් මම කියන්නේ දඬුවම සිද්ධ කළ යුතුමයි කියලා. නමුත් යම් යම් අවස්ථාවල දඬුවම් සිද්ධ කරන්න වෙනවනේ මම කියන්නේ. තම් පාරකලාට තමගේ අම්මා තාත්තට දරුවට දඬුවමක් කරන්න බැරි තත්ත්වයක් පත් වෙලා තියෙනවා. කොහොමද අනාගත පරපුරක් අපි හදාගන්නේ? විදුහල්පතිතුමියට අවශ්‍ය වෙන්නේ මේ දරුවන්ගේ නමට හානියක් නොකරන්නත්, විද්‍යාලයට ගැටලුවක් නොකරන්නත්, ඒ වගේම මේක හොයලා ඒ ගුරුවරියට සාධාරණයක් කරන්න. හොඳයි අපේ හඳුනන එහෙනම් අපි දැනට මේ සාකච්ඡාව අවසන් කරමු. ඒක පාර්ශ්වීය කරුණු වර තව පුංචි දෙයක් මට සමාවෙන්න ඕන. දැන් මම මුලින්ම සඳහන් කර අද වෙනකොට පොලිසියේ පොලිස් මහත්ය OIC මහත්යව ට්‍රාන්ස්ෆර් කරලා තියෙනවා. ඉතින් මම මොන පොලිසියද? මිලිනියම් පොලිසිය. ඒ වගේම තමයි අර දෙදෙනාගේ වැඩතහනමක් සිදු කරලා තියෙනවා. ඒ විමර්ශනයට ආපු ඉලාරෙන් දෙන්න. එතකොට මම දැන් විදුහල් දැන් මෙච්චර කාලයක් හිතන්න හොයන්න ඕන පොලිස්පතිතුමාට මේ කරන ඉල්ලීම කරා බලන්න මේ පොලිස් ස්ථානාධිපතිතුමා පොලිස් පරීක්ෂණ නිලධාරීන් එයාලා මේ වෙනකන් තවත් වැරදි අපි හිතමුකෝ මේක දැන් වැරදක් කියලා අපි සමාජයේ කියනවනේ දැන් මේ මේ කාරණාවෙදි කියනවනේ බලන්න ඕනේ පෙර වැරදි මොනවා හරි තියෙනවද එහෙම කටයුතු කරපු දෙදෙනෙක්ද දැන් ওই පොලිස් පරීක්ෂකවරයාට මං හිතන්නේ කෙටි කාලයක් තියෙන්නේ විශ්‍රාම යන්න. ඉතින් ඉතාමත් හොඳට වැඩ කටයුතු කරපු කෙනෙක්. එවැනි නිලධාරීන්ට එක හෙළාම මේ කැකිල්ලේ නීතිය මම හිතමු කැකිල්ලේ අපි එහෙම කියමුකෝ එහෙම දඬුවමක් දුන්න කියලා. ඒ දඬුවම දීම සාධාරණයි. ඒ වගේම තමයි විදුහල්පතිතුමිය මේ වෙනකම්ම විද්‍යාලයේ දිනුවොට සියලු කටයුතු කරලා මේ අභූත චෝදනාවක් එක්ක යම් පොඩි අත්තරදීමක් එක්ක යම් සිද්ධ වෙච්ච අතපසු වීමක් එක්ක ඒ කරන චෝදනාවෙන් එතුමිය සේවයට අපි කැලලක් ඇති කරනවද එතුමියගේ සේවයට අපි ඒ කියන්නේ මේ වෙච්ච සේවා සියල්ල අමතක කරලා මේ දේ අස්මතු කරලා අපි දැඩි හානියක් කරනවද ඒකෙන් අපි කරන්නේ ලොකු බරපතල කාරණාවක් නේද කියලා හැමෝම සිතා බැලිය යුතුයි. ඒ වගේම තමයි අපේ වගකීමක් තියෙනවා. මම හිතන්නේ මේ විද්‍යාලයේ ඉදිරි වැඩ විශ්වවිද්‍යාලපතිතුමිය යම් කාලෙකින් අඬනනම් මේකෙන් අයින් වුණා කියමු. මාරු කරා කියලා කියමු. වැඩ තහනම් කරා කියලා කියමු. ඊළඟට කවුද මේ විද්‍යාලයේ වගකීම් බාරගන්නේ? ඒ වගේම දරුවෝ ඒ විදුහල්පතිතුමාට ගුරුවරුන්ට අවනත වෙයිද? එකකින් වෙන හානිය ප්‍රදේශයට මේ විද්‍යාලයේ දරුවෝ මට ආරංචි වෙලා තියෙනවා දෙමව්පියෝ කතා කරනවලු. දරුවෝ අයින් කරගෙන වෙන ඉස්කෝලේකට දාන්න. එතකොට ඒකෙන් වෙන හානිය මේ ඉස්කෝලේට වෙන හානිය සහ ඒ දරුවන්ගේ අධ්‍යාපනය දැන් ඕලෙවල් කරන ළමයි ඉන්නෝ. ශිෂ්‍යත්ව ලියන ළමයි ඉන්නෝ. එයාලට දැන් අධ්‍යාපනය දැන් එයාලා නතර කරගෙන ඉන්නේ. අපි බලමු හාමුදුරනේ කොහොමද මේක විසඳෙන්නේ කියලා ඔබ වහන්සේලාත් අනිකුත් පාර්ශවත් ඉදිරිපත් කරන කරුණු සමබරව අපේ ජනතාවට ලබා දෙන උත්සාහ කරන මේ උත්සාහයේ එක පියවරක් තමයි මේ. ඔබ වහන්සේට බොහොමත්ම ස්තුතියි අපි කතා කරේ බිරල 54 සමිතිය ස්වාමීන් වහන්සේ සමග. මේ ඉන්නේ ඒ පහරදීම ලක්ුණ අය කියන කුඩා දරුවන් දෙන්න. අපි කියන්න පුතේ එහෙම පහරදීමක් ඇත්තටම වලට සිද්ධ වුණාද? ගැහුවද කවුරු හරි? කවුද ගැහුවේ? පොලිසියෙන් ගැහුවා, මැඩම්ලත් ගැහුවා. මැඩම්ලා කියන්නේ ලොකු මැඩම් ගැහුවද? ප්‍රින්සිපල් මැඩම්. ප්‍රින්සිපල් මැඩම්ත් ගැහුවා. ඊට ටීචර්ලත් ගැහුවද? නෑ. විද්‍යාමිස් ගැහුවා. විද්‍යාමිස් ගැහුවා. ඔයාලා පර්සයක් ඇත්තටම හොරගම් කරාද? නෑ. හොරගම් කරේ නෑ. ඔයාලා කිව්වලු නේද අපි ගිහිල්ලා පර්ස් එක පෙන්වන්නම් කියලා? වරගම් කරව පර්ස් එක අපි විසි කරා අපි ඒක ගිහිල්ලා පෙන්වන්නම් කියලා කිව්ව නේද? ගහන නිසා කිව්වා. ඒ නේද පර්ස් එකක් වරගම් කරේ නැහැ. නෑ. පුතාටත් ගැහුවද? ආ. කොතනද ගැහුවේ? යටිපතුලේ.
ප්‍රින්සිපල් මැඩම් ගහුවද? නෑ. ඔයාට කවුද ගහුවේ? පොලිසියෙන්. පොලිසියෙන් නෙවෙයි විද්‍යාමිසෙයි. විද්‍යාමිසෙයි. ඔයාලව කාමරයකට දාලා ගහුවා කියලා කතාවක් තියෙනවා ඒක ඇත්තද? ආ. ඒත් එක්කම ඒ කියනවා ඔයාලා බොරු කියනවා කියලා මං අයියාගෙන් අහන්නම්කෝ. ඔයාලා ඇත්තද මේ කියන්නේ බොරුද? ඇත්ත. පොරොන්දු වෙනවා ඇත්තමයි. හ්ම් හ්ම් හ්ම්. මේ ප්‍රින්සිපල් මැඩම් සාමාන්‍යයෙන් සරයිද ඔයාලට හැමදාම ගහනවද නැත්නම් ප්‍රින්සිපල් මැඩම් හොඳයිද? හොඳයි. මෙහෙම ගහන්නේ. ගහන්නේ එදා මම යව්වේ හොඳට. එදා ගහුවා. ඒ කියන්නේ මීට කලින් ඒ වගේ සැර කළ නැහැ ළමයින්ට ප්‍රින්සිපල් මැඩම්. ඔයාලා පර්ස් එකක් හොරකම් කළාය කියලා හිතලා තමයි එහෙම කරන්නේ නැත්තේනේ. ඔයාලා හොරකම් කළේ නැහැ. පොලිසියට එන්න කියලා තිබ්බේ කවුද? ඔයා දන්න විදිහට. පොලිසියට එන්න කියලා තිබ්බේ මැඩම්. ලොකු මැඩම්. ඔව්. කීයට විතර පොලිසියෙන් ආවේ? කීයට විතර එතකොට 11 මාට වගේ. හ්ම්. එතකොට වගේ ආවේ. එහෙනම් ඔයාලා දෙන්නව ජිප් එකේ දාගෙන ගියාද? මෙයාව දාන් ගියන මාවයි දසුන්වයි දාගෙන ගියේ. දසුන් කියන්නේ ඔයාගේ පන්ති ළමෙක්. ඔව්. මේ පර්ස් එක හොරකම් කළාය කියන සිද්ධියට කී දෙනෙක් සම්බන්ධයිද? හත් දිනක් සම්බන්ධ නෑ අපි දෙන්න විතරයි. ඔයාලා දෙන්න විතරයි. ඔව්. දැන් අර අනිත් ළමයින්ට ගැහුවා දෙලමන්ටත් ගැහුවා කියලා කතාවක් තියෙනවා. ඒ එයාලට ගැහුවේ? ඒගොල්ලන්ට ගැහුවේ මේ ඒගොල්ලෝ මේ ඒගොල්ලෝ මොකටද මේ මෙයාට නම් ඒගොල්ලන්ට ගැහුවේ ඇත්ත කියන්නේ කියලා අපි හොරකම් කරාදී කියලා. හා හා. ඒකට. හ්ම් හ්ම්. ඔයාලා කොහම හරි පොලිසියට බයයි තමයි කිව්වේ ඔයාලා හොරකම් කරා කියලා. ඔව්. හොරකම් කරේම නැහැ. ඔයාගේ කී වසරද ඔයා ඉන්නේ? පහ. පහ වසර. චෝටු පුතා කී වසරද ඉන්නේ? පහයි. පහයි. දෙන්නම් පහයි. මෙවැනි වීඩියෝ නරඹන්න දිවයින online YouTube channel එක subscribe කරන්න.